ඊළඟට මෙතුමන්න වරගත්ත වරද්ද ගත්තා. ඊළඟ තැන තමයි මාර්ගගත අධ්‍යාපනය. ගරු වියතුනේ අපි විවාදයතුලේ MEWS සංවිධානයත් එක්ක ගිනාවට පස්සේ මාර්ගගත අධ්‍යාපනයේ කොටස් තුනක් තියෙනවා. ඒව තමයි virtual learning, එතනින් එහාට ගිහිල්ලා blending learning සහ e-learning කියලා. මෙතුමල්ල කිසියම් සංවිධානයක දත්ත වාර්තාවක් නැතුව මෙතුමට හිතෙන නිසා මෙතුම කටවචනෙට කියනවා. නෑ නෑ, දුරස්ථ අධ්‍යාපනයයි මාර්ගගත අධ්‍යාපනයයි දෙකක්. ඒ දෙක එකක් නෙවෙයි. සුහුරු පන්ති කාමර ඇතුලේ සිග්නල් පාවිච්චි කරනවා තමයි, වයිෆයි පාවිච්චි කරනවා තමයි, කම්පියුටර්ස් පාවිච්චි කරනවා තමයි. හැබැයි ඒක මාර්ගගත අධ්‍යාපනය නෙවෙයි කියලා දැම්මට කියනකෝ. මම පිළිගන්න ඕනේ MEWS සංවිධානයේද නැත්නම් ලුම්බිනි විද්‍යාලයේද? එහෙම විවාද ඇතුලේ මෙතුමල්ල ගෙනාවේ බොරු තර්ක ආදරණීය විතුනේ. ඊළඟට ඉවිත්මල්ලා විවාද ඇතුලේ වරද්ද ගන්න ඊළඟ කාරණාව තමයි වඩාත්ම සුදුසුම කාරණාව ආදරණීය විතුනේ. දැන් විවාද ඇතුලේ අපි කිව්වට පස්සේ වඩාත්ම සුදුසුම මාර්ගගත ක්‍රමය කියලා මෙතුමල්ලට පැහැදිලි බාරයක් තියෙනවා. මාර්ගගත ක්‍රමය නෙවෙයි නම් මොකද්ද වඩාත්ම සුදුසු ක්‍රමය කියලා විවාද ඇතුලේ පෙන්නන්න. හැබැයි කතා තුනක් ඉවරයි. ඔබට එක තැනක ඇහෙනවද මේක තමයි වඩාත්ම සුදුසුම ක්‍රමය, මේක නිසායි මාර්ගගත ක්‍රමය වඩාත්ම සුදුසු ක්‍රමය නොවෙන්නේ කියලා? නෑ, එහෙම හෙන්නේ නෑ. මෙතුමා අපි කියන එකට කියනවා නෑ නෑ, මාර්ගගත ක්‍රමය නෙවෙයි. එතුමා දන්නෙත් නෑ, අපි දන්නෙත් නෑ මොකද්ද වඩාත්ම සුදුසුම ක්‍රමය.